Montessori method එක කියන්නේ මොකක්ද? අපි මේ හිතන් ඉන්නේ Montessori කියන්නේ නිකන් අර සිංහල නමක්ද මොකක්ද? අපි Montessori යවනවා කියලා යනවා. ඇත්තටම Montessori method එක හැදුනේ කොහොමද? හරි. ඒකට පොඩි කතාවක් තියෙන. හොඳට අහගන්න. මරියා Montessori කියන කෙනා ඇය තමයි ඉතාලියේ පළවෙනි වෛද්‍යවරිය. වෛද්‍යතුමිය. ඉතින් ඇයට ඒ කාලේ ප්‍රශ්න ඇති වුණා. ඇය පළවෙනි වෛද්‍යවරිය විදියට පිළිගන්න අකමැති ප්‍රශ්න තිබුණා. ඉතින් ඇයට මුල්ම පත්වීම විදියට හම්බුනේ සයිකියාට්‍රික් ක්ලිනික් එක. ඉතින් මේ ක්ලිනික් එකේ ඉන්නේ නිකන් දරුවෝ මානසිකව වැටුණු සහ ඒ තැන දරුවන්ට කිසිම සෙල්ලම් බඩුවක් නැති හරියට බන්ධනාගාර වගේ තැනක තමයි දරුවෝ හිටියේ. ඉතින් මේ දරුවෝ කොහොමද හොඳ කරගන්නේ? කොහොමද මේ දරුවන්ට හොඳ දෙයක් කරන්න කියලා ඇය කල්පනා කරනකොට ඇය තීරණය කරා මේ සීන් පෙනීම, ටච් ඇල්ලීම, ඊට පස්සේ ස්මෙලින් ගඳ සුවඳ බලන එක, ටේස්ටින් රස බලන එක, හියරින් සවන් දීම. මෙන්න මේවයින් මේ සංවේදන මගින් කොහොමද අපි දරුවව වැඩි දියුණු තත්ත්වයට පත් කරගන්නේ කියලා. ඉතින් මෙය ඒ වෙනුවෙන් එක එක උපකරණ හැදුවා. ඔයාලට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් පින් ටවර්, ඊට පස්සේ රෙඩ් රොක්. හරි. මෙන්න මේ විදිහේ ගොඩක් දේවල් දරුවන්ට නිර්මාණය කරමින් ඇය අත්හදා බැලුවා. එතකොට මේ ක්‍රියාකාරකම් මේ දරුවන්ගේ ඇඟිලි තුඩු ස්පර්ශ වැඩිපුර ස්පර්ශ කරන, ඇඟිලි තුඩු ක්‍රියා කරන, ඇස මොළය මේ සංවේදනයන් එක්ක ගඳ සුවඳ බලන ක්‍රියාකාරකම් මේ විදිහේ එක එක විදිහේ සෙන්සෝරියල් මැටීරියල් දාලා ක්‍රියාකාරකම් කරා. මේක ඉතාමත් අතිශයෙන්ම සාර්ථකයි. කවුරුත් බලාපොරොත්තු නොවුණු විදියට ඒ දරුවන්ගේ ප්‍රෝග්‍රස් එකක් ඇති වුණා. ඉතින් මෙහෙම දරුවන්ට මෙහෙම ප්‍රෝග්‍රස් එකක් ඇති වුණා නම් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය දරුවෙක්ට මේ දේවල් කරොත් කොහොම වෙයිද කියලා ඇය තීරණය කළා. ඇගේ ගම්වාසී කොටසක් තෝරගෙන මේ දේවල් කරන්න පටන් ගත්තා. මේක ඉතාමත් සාර්ථක විදියට දරුවන්ගේ වර්ධනයක් සිද්ධ වෙනවා කියන එක හැමෝම පිළිගත්තා. ඊට පස්සේ මේ ක්‍රමය තමයි මරියා Montessori කියන එකේ Montessori කියන කෑල්ල අරගෙන තමයි නම විදියට Montessori method එක කියලා යන්නේ Montessori කියලා යන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. මේ Montessori method එක පාවිච්චි කරන පෙරපාසල් තියෙනවාද? ලංකාව ඇතුලේ තියෙනවනම් පල්ලෙහෙන් comment කරන්න. මොකද හැම කෙනෙක්ටම වැදගත් වෙයි මේ හරියට pink towers තියෙන ළමයින්ට activities කරන, බොත්තම් දාන, බොත්තම් ගලවන එක එක ක්‍රියාකාරකම් නේද? අපි කොහොමද දරුවෙක්ට soft rough කියලා දෙන්නේ? මේ හැමදේම කියලා දෙන විදියේ පෙරපාසල් තියෙනවනම් ඔබේ දරුවෝ බය නැතුව යවන්න. මොකද පෙරපාසල් අවධිය කියන්නේ අකුරක් ලියවන එක නෙවෙයි. අකුරු ලියවන දරුවන්ට වඩා බුද්ධි වර්ධනය කරන දරුවන්ගේ හැකියාව වැඩි. මොකද අවුරුදු 10ට අඩු දරුවන්ට පීඩනය දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ලංකා වෛද්‍යවරු පවා පහුගිය දිනවල ඒ ගැන දැනුවත් කරා. එතකොට ඒ දරුවන් 4 වසර 5 වසර වෙනකොට මානසික පීඩනයෙන් පෙළෙන දරුවන් වැඩි කියලා ලංකාවේ කියනවා. ඉතින් එහෙනම් බලන්න අපි දරුවන්ට උගන්වන්න ඕන. උගන්වන විදි තියෙනවා. හරියට උගන්වන විදියට ගෙන්නුවොත් තමයි දරුවා ගොඩක් නිර්මාණශීලී වෙන්නේ සහ දක්ෂ වෙන්නේ. එහෙම නැති වුණොත් දරුවාගේ අධික පීඩනය නිසා, දරුවට ලැබෙන අධික පීඩනය නිසා දරුවට ඒක දරා ගන්න බැරි වෙනවා සහ මොළයේ අත්‍යවශ්‍ය කොටස් මිය යෑමට ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපි අපේ දරුවන්ට හරි විදියට උගන්වන්න නම් පටන් ගන්න ඕන පෙරපාසල් Montessori වලින්. Montessori method එක හරියට උගන්වන පෙරපාසල් නිර්මාණය කරන්න හැමෝටම ශක්තිය ලැබෙන්නත් සහ අපේ දරුවන්ව ඒ වගේ Montessori වලට යවන්න අපිට ශක්තිය තියෙන්න ඕන. අපි ඒ විදිහේ දේවල් හොයලා ඕන යවන්න. ඉතින් ගොඩක් අය මේ Montessori කියන්නේ මොකද්ද, මේ Montessori කියන වචනේ මොකද්ද? සමහරු හිතනවානේ කපණේ කලවණේ හරි මෝඩ වැඩක් කියලා. නැහැ. කපණේව අලවණේව තමයි දරුවන්ගේ බුද්ධි මේ අස්ති මේ ඇඟිලි තුරු වර්ධනය වෙන්න ඕන කරන්න ඕනි දේවල්. නැත්නම් ළමයට පීඩනය දීලා ගහලා පෙරපාසල් වයසේදී ලියවනවා නම් එතෙන්දී ඔබේ දරුවාව අනිවාර්යයෙන්ම ඉගෙන ගැනීමට අදක්ෂේ බවට පත් කිරීමට තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් නිවැරදි දේ නිවැරදි ආකාරයට දෙන්න උත්සාහ කරමු. හරි වයසට හරි අදාළ අධ්‍යාපනය දුන්නොත් දරුවෝ ඉතාම සතුටින් අනිවාර්යයෙන්ම ඉගෙන ගනී. මේක දෙමාපියන්ට. ඉතින් Nadee teacher Homeschooling කියලා කියන්නේ අපි දරුවන්ට උගන්වන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, දරුවන්ට අවශ්‍ය පාඩම් මාලා මේක දිගට යනවා. ඒකෙන්ද Nadee teacher Homeschooling YouTube එක හරහා එකතු වෙලා ඉන්න අපි පුළුවන් හැම වෙලෙම දරුවන් වෙනුවෙන් හවසට වීඩියෝ කරලා දානවා. ඉතින් මේ කැප කිරීම කරන්නේ ඔබව දැනුවත් කරන්න, ඔබේ දරුවව බුද්ධිමත් කරන්න, දරුවට පීඩනයකින් තොරව
උගන්වන්නේ. ඉතින් මේ වෙනුවෙන් කරන දෙයට හැම අම්ම කෙනෙක්ටම ආරාධනා කරනවා ඔබ දැනුවත් වෙන්න, දැනුවත් වෙලා ඔබේ දරුවව දක්ෂීබවට පත් කරගන්න. එහෙනම් මම ඊළඟ වීඩියෝ එකකින් එන්නම්.